ශුභ දවසක් වේවා ප්‍රිය ආසන්නනි. මේ පාස්ටර් නෙවිල් දිනපතා ඔබ වෙත ගෙනෙන ආස්කමේ වචනයයි. අද දෙසැම්බර් මාසයේ පළවෙනිදා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් වූ නාමයෙන් මම ඔබට පළමුව ආශිර්වාද දෙනවා. ප්‍රියදරු දරුවනි, අද ජීවනයේ කෑම හෙබ්‍රෙව් පොතේ 12 වෙනි පරිච්ඡේදයේ 22 සහ 24 අපි මෙනෙහි කරන්න යන්නේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නිර්මල ලේවල ඇති බලය ගැනයි. අපි කාරණා 14ක් සත්‍යතාවයන් 14ක් දැනට අපි මෙනෙහි කර තිබෙනවා. අදත් අපි තව අලුත් දෙයක් දෙවන් වහන්සේගේ වචනයෙන් ඉගෙන ගන්නට යනවා. බයිබලයේ කියනවා නොමුත් නොමුලා ළඟා වී සිටින්නේ. ගොඩක් කරුණු තියෙනවා මැද. නමුත් මම කෙලින්ම කරුණට යන්නම්. 24 අලුත් ගිවිසුමේ මැදිහත්කාර වූ ජේසුස් වහන්සේද ආබෙල්ට වඩා උතුම් ලෙස කතා කරන ඉසීමේ ලේද වෙතට කියනවා. කවුද මේ අලුත් ගිවිසුමේ මැදිහත්කාරය? වහන්සේ නම ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ. ඔබ වෙනුවෙන් මරණයට ගිය පුරුෂයෙක් ගිය ඔබගේ ගැලවුම්කාර ජේසුස් වහන්සේ. අලුත් ගිවිසුම මතකයි. අලුත් ගිවිසුම මේ අලුත් ගිවිසුම ජේසුස් වහන්සේගේ ලේවල ගිවිසුම අන්තිම ගිවිසුම තමයි ඒක. ඒ වගේම ආබෙල්ට වඩා උතුම් ලෙස කතා කරන ඉතින් එකක් තමයි කතා කරන්නේ. මේ කතා ආබෙල්ගේ කතා කරා. කයින් ආබෙල් මරපු වෙලාවේ ආබෙල්ගේ කතා කරා. කතා කරේ පිළිගන්න. නමුත් මේලේ ජේසුස් වහන්සේගේ කතා කරන්නේ ඔබට සමාව ලබා දෙන්න, ඔබට නිර්දෝෂකම ලබා දෙන්න, ඔබට ධර්මිෂ්ඨකම ලබා දෙන්න. බයිබලයේ කියනවා ඒ ආබෙල්ට වඩා උතුම් ලෙස කතා කරන ඉසීමේ ලේවල ඉසීමේ කියන පරම ගිවිසුමේ ඒ ඉසු ලේවිසල තමයි පවිත්‍ර වුණේ. අපි ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ඉසීම කරනකොටගෙන අපි පවිත්‍ර වෙනවා. විතරක් නෙමෙයි දැන් කියනවා නමුත් නුඹලා ළඟා වී සිටින්නේ. කොහොමද ළඟා වෙන්නේ? මේ කමන ලේවලටද? මේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නිර්මල ලේවලට. ඒ විතරක් නෙමෙයි අද අපි කියන සත්‍යතාවය තමයි මේලේ ඔබ වෙනුවෙන් උසාවි දෙකක් යනන් වහන්සේ දෙකක් කතා කරනවා. ඔබ නිර්දෝෂයි කියලා කියනවා, ඔබ පවිත්‍රයි කියලා කියනවා, ඔබට පාපයක් නැහැ කියලා කියනවා, ඔබට ශාපයක් නැහැ කියලා කියනවා, ඔබ ජයග්‍රහණය කළා කියලා කියනවා, ඔබ ඇදහිල්ලේ දරුවෙක් කියලා කියනවා, ඔබටගේ නම ජීවන පොතේ ලියවලා තියෙනවා කියලා කියනවා. මේ ලේ තමයි කතා කරන් කියන්නේ ඔබ නිර්දෝෂයි කියලා. නැත්තම් යක්ෂයා කතා කරන් කියන්නේ, මේ ලෝකය කතා කරන් කියන්නේ ඔබ දන්නේ කෙනා කතා කරන් කියන්නේ ඔබ පාපිෂ්ඨෙක් කියලා. නමුත් ජේසුස් වහන්සේගේ ලේ කතා කරන් කියන්නේ ඔබ කෙනා මොනවද? ඔබ ධර්මිෂ්ඨයි කියලා. ඔබ ජේසුස් වහන්සේගේ ලේ විශ්වාස කරා කියලා. ඒකට හේතුව ජේසුස් වහන්සේගේ ලේ තමයි උන්වහන්සේ වෙත එන්නන්ට කතා කරන අබෙල් ආබෙල්ගේ ලේට වඩා උතුම් ලේ තමයි ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ. මේ ආශිර්වාදයෙන් කිරි සුබ දවසක් වේවා. ආමෙන්.